විටමින් B9 මගේ ප්‍රතිශක්තිය පවත්වා ගන්න. ඔබත් මාමයි බ්‍රෙක්ෆස්ට් පාර්ට්න කරගෙන මාමයි බ්‍රෙක්ෆස්ට් ක්‍රියාන්විතයට එක්වන්න. ජිනීවා මානව හිමිකම් කවුන්සලේ 49 වන සැසිවාරය. ඒක ආරම්භ වෙන්නේ පෙබරවාරි 28. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිඛිත වාර්තාව මේ සැසිවාරයට ඉදිරිපත් කරනවා මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැෂලේ මැතිණිය. ඒ වාර්තාව සාකච්ඡාවට භාජනය වෙනවා මාර්තු 3 වනදා. දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් තුමියගේ ලිඛිත වාර්තාවේ පිටපත අද අපිට විදේශ අමාත්‍යාංශයට ලබා දීමට එතුමේ පොරොන්දු වෙලා තියෙනවා. එතකොට අපේ ප්‍රතිචාර අපි දක්වන්න ඕනේ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර දවස් 5ක් තුන. එතකොට ඒවා අපි ඉතාමත් පරිස්සමෙන් සකස් කරනවා. සකස් කළා පෙබරවාරි 19 පෙර අපි ජිනීවා නගරයට ඒවා යවනවා. අපි මේ ජිනීවා සැසිවාරයට සහභාගී වන්නේ සාධාරණය ඉෂ්ට වෙයි කියලා විශාල විශ්වාසයක් බලාපොරොත්තුවක් ඇතිව. අපි තරයේ විශ්වාස කරනවා. ජාත්‍යන්තරයේ අති බහුතරය ශ්‍රී ලංකාවේ ස්ථාවරය අසීරුතාවකින් තොරව පිළිගනී කිය. මෙන්න මේ කරුණු තමයි අපි ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නේ. මේවා පමණක් නෙවෙයි. හැබැයි මෙන්න මේ කරුණුත් අපි ඒ ඉදිරිපත් කරනවා. අද ලෝකයේ සමහර ගැටලු ඉතාමත් උග්‍ර තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මම උදාහරණ මොනවද කියලා කියන්නේ නැහැ. වෙයි මේ ප්‍රශ්න දිගින් දිගට වර්ධනය වෙලා අද පුරණ තත්ත්වයකට, අසන්න තත්ත්වයකට ලෝකයේ සමහර තැන්වල ඇවිල්ලා තියෙනවා. දැන් මම දැක්කා ඊයේ මේ රටේ පමණක් නෙමෙයි විදේශීය ජනමාධ්‍ය අමතන මේ පිළිබඳ විශේෂඥයන් සමහර අය කියනවා බොහොම බිහිසුණු තත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා කියලා යම් යම් තැන්වල. දැන් මෙවන් පසුබිමක් තුළ අපි අහනවා ඇත්ත වශයෙන් මෙතනම් ප්‍රශ්න ලෝකයේ තියෙනකොට ශ්‍රී ලංකාවට යොමු කරන අවධාරණය, වියදම් කරන මුදල, අපි ලූ බැඳගෙන යාම සඳහා මේ දිගින් දිගටම ගන්න පියවර, මේවා කිසිසේත් සාධාරණද? මේකේ තුලනයක් තියෙනවා. ලංකාවෙන් කාටද ප්‍රශ්නයක් ඇතිවන්නේ? ලෝක සාමයට, ලෝකයේ චිරස්ථිතියට කිසිම විදිය ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවෙන් ඇතිවෙනවාද කියලා අපි අහන්න කැමතියි. ප්‍රධාන සාකච්ඡාව තියෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංහිඳියාව ගැන. සංහිඳියාව කියන්නේ බොහොම සංවේදී දෙයක්. අපේ රටේ පමණක් නෙවෙයි දීර්ඝ යුද්ධයකට පස්සේ සංකීර්ණ ව්‍යාකූල ගැටලු ඇති වෙලා තියෙනවා. ඒක ස්වභාවිකයි. ඉතින් ඒවා එක රැයකින් විසඳන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා ක්‍රමක්‍රමයෙන් අපි විසඳන්න ඕනේ. හැබැයි ස්ථිරසාර කලක් පවතින විසඳුම් නම් අපි අපේක්ෂා කරන්නේ අනිවාර්ය කොන්දේසියක් තමයි. ඒ ප්‍රතිකර්ම අපි සකස් කරගන්න ඕනේ ඒ රටේ සංස්කෘතියට හා රටේ ජනතාවගේ අභිලාෂයන්ට සරිලන පරිදි. බලන්න ඕනෑ කෙනෙක් සාධාරණව මේ ගැන හිතනවා නම් බලන්න කෙතරම් පුළුල් වැඩපිළිවෙලක් අපේ රටේ දියත් කෙරෙලා තියෙනවද මේ සම්බන්ධයෙන්. ඉතින් ඒවා ජාත්‍යන්තරයේ පිළිගන්න ඕනේ. සාධාරණ ඇසින් පක්ෂපාතී කඳවුරු වලට බැඳෙන්නේ නැතිව ඒවා පිළිබඳ යුක්ති සහගත නිගමනවලට ප්‍රමිනෙන්ට් වන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කරලා තියෙනවා මේ රටේ උත්තරීතර අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින විනිශ්චයකාරවරයෙක්, විශ්‍රාමගත විනිශ්චයකාරවරයෙක් නෙවෙයි, නවාස් විනිශ්චයකාරතුමා. මීට ඉස්සෙල්ලා පත් කළා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙච්ච කොමිෂන් සභාව, LLRC කොමිෂන් සභාව, උදලාගම කොමිෂන් සභාව, මැක්ස්වෙල් පරණගම කොමිෂන් සභාව, මේවැන් යම්කිසි වටින වැඩ කොටසක් කෙරෙලා තියෙනවා. හැබැයි තව මොනවද කරන්න ඕනේ? මොනවද තියෙන හිඩස්? අනාගතය සම්බන්ධයෙන් උචිත වන ක්‍රියාමාර්ග කවරේද කියන එක පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් කළා. වාර්තාවක් අධිකරු ජනාධිපතිට සපයා දෙන්න ඒ කාර්යය තමයි නවාස් විනිශ්චයකාරතුමාට බාර දීලා තිබෙනවා. දැන් ඒ වාර්තාව සතියක් තුළ ඒ සියලුම වැඩ කටයුතු අවසන් කළා. නවාස් විනිශ්චයකාරතුමා ඒ වාර්තාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට බාර දෙනවා. නවාස් විනිශ්චයකාරතුමා හැමතැනම ගියා යාපනයටත් ගියා. මම හිතන්නේ යාපනයේ 53 දෙනෙක් විදිහට සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගත්තා. දැන් නවාස් විනිශ්චයකාරතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් අවස්ථාවක් ඉල්ලලා තිබෙනවා එන සතියක් විතර කාලයක් තුළ මේ වාර්තාව බාර දීමට. නවාස් කොමිෂන් වාර්තාව පමණක් නෙමෙයි. බලන්න මේ ඔක්කොම දේශීය යන්ත්‍රණ. ඒවා තුළින් තමයි රටට ගැළපෙන විසඳුමක් ජනිතවන්නේ. එතකොට නවාස් කොමිෂන් සභාව හැරෙන්න අතුරුදන් වෙච්ච පුද්ගලයන් පිළිබඳ කාර්යාලය, වන්දි පිළිබඳ කාර්යාලය, ජාතික එකමුතුකම හා ඒකාග්‍රතාවය පිළිබඳ කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, දැන් ඒකට පත් කරලා තියෙන්නේ සභාපති හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිශ්චයකාරතුමිය රෝහිණී මාරසිංහ විනිශ්චයකාරතුමිය. ඉතින් මේ සියලුම වැඩ පෞගේ කාලවකවානුව තුළ කෙරිලා තිබෙනවා. ප්‍රායෝගිකව මනින්න පුළුවන්, තක්සේරු කරන්න පුළුවන්, ඇහැට පෙනෙන
ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙලා තිබෙනවා මේ දේශීය යන්ත්‍රණවල ප්‍රයත්නයක ප්‍රතිඵලයක් හැටියට. දැන් මේ සම්බන්ධයෙන් සියලුම කරුණු අපි දැනුවත් කරලා තිබෙනවා කොළඹ සිටින ආනාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්ට. ඒ වගේම කොළඹට පත් කළා එහෙත් නවදිල්ලියේ නේවාසික වශයෙන් සිටින තානාපතිවරුන්. ඒ වගේම ජිනීවා නගරයේ අපේ තානාපති චන්ද්‍රප්‍රේම මැතිතුමා හරහා අපි දැනුවත් කරලා තිබෙනවා ජිනීවා නගරයේ මානව හිමිකම් කවුන්සලයේ සිටින සියලුම තානාපතිවරුන්. ඒතර මේ සියලුම කරුණු අපි බොහොම විවෘතව ජාත්‍යන්තරයේ ඉදිරිපත් කරලා තියෙනවා. විනිවිද ප්‍රතිපත්ති. මානව හිමිකම් කවුන්සලයේ නියෝජිතයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝක්ලේ නියෝජිතයන් අපේ රට විවෘතයි. මෙහෙට ඇවිල්ලා ඕනෑම තැනකට ගිහිල්ලා කිසිම සීමාවකින් තොරව ඕනෑම විමර්ශනයක් කිරීමට අපි අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉතින් එහෙනම් මේ මේකයි කියන්නේ. එහෙනම් ඒ ටිනා වැඩ කොටසක් කරපු අඛණ්ඩව ඉදිරියට යන ඒ වැඩ සාමාන්‍ය තාම අවසන් වෙලා නැහැ. ඉතින් ඒවා සම්පූර්ණ කිරීමට ඒ ආයතනවලට අවස්ථාව ලබා දිය යුතුයි. ඒ වෙනුවට මේ කාටත් ප්‍රශ්නයක් ඇති නොකරන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තා ලිඛිත වාර්තා පෙර රට පමණක් ඉලක්ක කරමින් විමර්ශන පැවැත්වීම සඳහා විශේෂ විමර්ශන කමිටු මේවා කිසිසේත් ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. එකෙන් හොදක් වෙන්නේ නැහැ. www.headlinenews.lk බලමු ඉදිරියට.